ಬಂಕಲೊತ್ತೂರಾಟ ಆರಕ್ಷಾ ಕಿರಿಮ್ ಸದಾ ಇದರಿ ಪಚ್ಕಲ್ಲ ತಿಬೇನ ಮೇ ಬಿಲ್ಪದ್ಯ ಬಲ್ಲ ತಮಾಯಿ ಜಾತ್ಯಂತರ ಮೂಲ್ಯಾರ ಮೊದಲು ಕಿಯನ್ನಿ ಹರಿ ಒಬೇ ಗಮ ಮಗ ಹೊಂದಾಯಿ ಒಬಟ ಅಪಿ ಉದವು ಕರನ್ನ ಏನಂ ವಿಸ್ಸಾಯಿ ವಿಸಿಯಾತ ವೆನಕ ಅಪೆ ಸಂಪೂರ್ಣ ನಾಯೋಳಿ ಯಂ ಪ್ರಮಾಣ ಅಪಾರಿನ್ನ ಇತುರು ಪ್ರಮಾಣ ಗೆವೀಮ ಸದಾ ಈ ಇಲಾಖೆ ತುಲ ಕ್ರಿಯಾಕಲ ಇತುಯಿ ಕಿಯಲ ದ ಆರ್ಥಿಕ ಪರಿವರ್ತನ ಪಣತ ಗಿಯ ಸತಿಯ ಗೆನಹಾ ಪಾರ್ಲಿಮೆಂಟು ದೇಶಿ ವಿಸಿಪಹ ಮೇಕ ಗೈ ಪಾರಟ ಬಹಲ ವೆನ ಕಥಾವಕ್ ಕಿಯನ ಬೋಮ ಕನಗಾಟು ದಾಯಕ ಏಮ ಕರನ್ನಪ್ಪ ದೇಶಪಾಲನ ಅರಮನು ತಿಯಾಗನ್ನ ತಮಗೆ ಆಗಮವಾದಿ ಕುಲವಾದಿ ದೇಶಪಾಲನ ಪಕ್ಷ ತಿಯಾಗನ್ನ ಅಪಿ ಜಾತಿಕ ಸಲಸ್ಮಕಟ ಅವರುದು ದಹಾಯಕಟ ಹೇಮನತಂ ಅವರುದು ದೊಲಹಕಟ ಹೇಮನತ ಅವರುದು ಹಾಯಕಟ ಏಕಂಗ ವೇಳ ರಟ ವೆನುವೆನ್ ಕ್ರಿಯಾಕಲಿತು ತಿಬೆನವ ಏನಿಸ ತಮೈ ಜನಾಧಿಪತ್ಯಮ ಸ್ವಾಧೀನ ಅಪೇಕ್ಷೆ ಕೆಟಿ ದ್ರಿಪತ್ವಾನಿ ಮಠ ಮಂತ್ರಿ ಕಮಕ್ ಗನ್ನ ಓನ ನಿಸ ಅಮತಿ ಕಮಕ್ ಗನ್ನ ಓನ ನಿಸ ಅಗಮತಿ ಕಮ ಗನ್ನ ಓನ ನಿಸ ಜನಾಧಿಪತಿ ಕಮ ಗನ್ನ ಓನ ನಿಸ ದೆಕೋಟಿ ವಿಸಿಲಕ್ಷ್ಯಕ್ ಮಹ ಜನತಾವಟ ಸಾಂಪ್ರದಾಯಾನುಕೂಲ ಬೊರುಕೀಮೇ ಕ್ರಿಯಾವಲಿಯ ನವತ್ವೀತು ಇಕಿನಕಾಯಿ ಅಪಿ ಕಲ್ಪನಾ ಕರ මෙවරත් සාම්ප්‍රදායික දේශපාලනයට ප්‍රමුඛතාව ලබා දුනහොත් තුන්වන සිවිල් යුද්ධයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවයි ඒ මහතා පෙන්වා දුන්නේ. නැවත තුන්වෙනි සිවිල් යුද්ධයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලාංකික මහ ජනතාව ඡන්දය භාවිතා කරනවාද? එසේ නොමැතිනම් නැවත ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය තුළ කැරලි කෝලාහල තත්ත්වයක් ඇති නොවීමට තමන්ගේ ඡන්දය භාවිතා කරනවාද කියන ප්‍රශ්නය සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ශ්‍රී ලාංකික මහ ජනතාව අවධානය යොමු කළ යුතුව තිබෙනවා. ඒ කාරණේදී බොහෝ විට ශ්‍රී ලංකාවේ වෙන ඡන්දදායකයන් කල්පනා කළොත් සම්ප්‍රදායනුකූල විදියට තුන්වෙනි සිවිල් යුද්ධයක් ඇතිවීමේ වගකීම ඒ සංවිධාන විසින් බාරගත යුතුව තිබෙනවා. එය තමයි ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ මතක තබා ගත යුතු වැදගත්ම කාරණේ. මේ බංකොලොත්තු රට තමයි වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාර අරගෙන සමහර උදවිය ගෝල් ෆේස් පිටින් ඉඳලා පැනලා දුවනකොට පක්ෂ නායකයින් කැඳෙව්වහම ඒ අය රෝහල් ගත වෙලා රෝහලේ සිට අසනීපයි කියලා දැනුම් දෙන රටක් තිබුණේ. පසුගිය වසර දෙකක කාල සීමාව තුළ ඒ වගකීම ඉෂ්ට කරමින් තිබෙනවා. මේ කාර්යය අවසන් නැහැ. ආර්ථික පරිවර්තන මේ පනත ඉතාම වැදගත් දේශපාලන පක්ෂ සියල්ලටම. මේකෙන් පිට කිසිම දෙයක් කිසිම දේශපාලන පක්ෂයකට කරන්නත් බෑ. කළොත් ඒ වගකීම තුන්වැනි සිවිල් යුද්ධයේ වගකීම බාරගත යුතුව තිබෙනවා. දැන් මේ පාර වෙනස් කරන්න බෑ. උදාහරණයකට ගත්තහම මේ ආර්ථික පරිවර්තන පනතේ සඳහන් වෙනවා 20:27 වෙනකොට බංකොලොත් වෙලා ශ්‍රී ලංකාවට අවුරුදු 5යි. ඒ අවස්ථාවේදී ආර්ථික වර්ධන වේගය 105 දක්වා ආරක්ෂා කරගෙන ක්‍රියා කළ යුතු ප්‍රතිපත්ති තමයි මේ ආර්ථික පරිවර්තන පනතේ සඳහන් වෙලා තිබෙන්නේ. මේ පනත අනුව දේශපාලන පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.